දින 365 පැය 24 පුරා සිදු සනින් පුවත් සමබරව දැනගන්න කියවන්න www.vimasuma.com සනින් පුවත් සිංහලෙන් ඉදා ඊ නගරින් කාටත් කලින් ඉරගල වැටිමින් තිබුණා ඔහු ඒ අතර නගරයේ එක්තරා වීදියක ඇවිදිමින් සිටියා හදිසියෙම අහස් කුස වැහි වලාකුළු වලින් අඳුරු වෙන්න පටන් ගත්තා පුංචි පුංචි වැහි බින්දු ඔහුව හොයාගෙන පොළවට ඇතුණා ආවරණයක් සොයාගෙන ගිය ඔහුට පුංචි තානායමක් මුණ ගැහුණා ඔහු එහි දොර ඇරගෙන ඇතුළට පිවිසුණා ඔහුට ඒ වෙලාවේ අවන්හල තුලින් අපූර්ව නාදයක් ඇහෙන්න පටන් ගත්තා ඊ හඬ ඔහුගේ හිතේ මිච්චර වෙලා පිරලා තිබ්බ බොහෝ ප්‍රශ්න අමතක කරන්න සමත් වුණා. ඒ ඔහුට ඇහුණේ සංගීතී ආත්මීය හදගැස්මේ මියසිසරයයි. එහෙවු සංගීත සිරිතෙහි නොදක්නාලද වීරණය පසක් කළ සත්සර යාත්‍රිකයන්ගේ ආගිය මං හොයන දීප්ති කුමාරයන්ගේ සංගීත දේශාටනයයි මේ. දැන් අපේ වගේ රටක හැම වෙලාවෙම සංගීතය කියලා කියන්නේ ගීතේ බවට ලඟ වෙලා තියෙනවා. නමුත් බටහිර රටවල් වලත් වෙනත් මහද්වීප වලත් ඉන්දියාවත් ඇතුළුව තරල ගීතේ නෙවෙයි මියුසික් කියලා කියන්නේ. ඒකට පුළුල් සාමාන්‍යයෙන් කියන්නේ ශබ්ද නොවන ගොඩා ඕනෙම දෙයකට මියුසික් පැත්තකට ගේන්න පුළුවන් කියන එකයි කියන්නේ. අපේ රටේ වෙලා තියෙන බොහෝ වෙලාවට කටහඬ මූලික කරගත්ත චලනයකට විතරයි අපි මියුසික් කියලා කියන්නේ. ඒක ආයි නැවත කියන්න පුළුවන් වුණනම් අපේ රටේ සීමාව ආර්ථික සීමාව අරමුණ කියලා. නමුත් මම හිතන්නේ මම විශ්වාස කරන්නේ අපේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මික ක්‍රියාවලිය ගීතය දක්වා විතරයි වර්ධනය වෙලා තින්නේ. දැන් බිටෝන්ලා කාලේ සින්දු තිබුණා. තියෙනවා නෑ නෙවෙයි. නමුත් දැන් වෙලා තින්නේ අර පොඩි සරල ගීතයකට ඒක ආයි නැවත එහෙම වෙලා තින්නේ ඇයි මියුසික් කියන මීඩියම් එක අපි අල්ලලා තින්නේ මීඩියා හැටියට. ඒ කියන්නේ ගුවන් විදුලිය. ඒ කියන්නේ ඒක දැන් ඒකයි එහෙම කට්ටලා දෙන්නම්. නමුත් වෙන රටවල වෙලා තියෙන්නේ අර පැරණි මේ වැඩවසම් සමාජ ක්‍රමයේදී රදලියෝ මේ මියුසික් අර කට්ටි ගෙනල්ලා ගෙදට වෙලා දිගටම ප්ලේ කරනවා. එතකොට ඒගොල්ලන්ට මේක මේ එහෙම සීමාවක් ඇති වුණ නැහැ. ඒගොල්ලන්ගේ සංගීතය කියන්නේ ඒගොල්ල විශාල අධ්‍යාත්මික ප්‍රකාශනයක්. එතකොට අර මං කිව්වා වගේ එක හුදු මේ වචනවලට සීමා වුණ නැහැ කියන එකයි මට කියන්නේ. එතකොට ගීතේ ලංකාවේ අධිනිශ්චය වෙලා තියෙන්නේ. කියන්නේ ප්‍රමුඛ වෙලා තින්නේ මියුසික් මේ ගීතය බවට ඌනනේ වෙලා ලංකාවේ තියෙන. ඉතින් මේක අපි පන්නන්න ඕනේ කියන එකයි මම කියන්නේ. කියන්නේ මෙතනින් ඉස්සරහට අපි යන්න ඕනේ. ඉතින් ඒකට හැබැයි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන ගුවන් විදුලි වලින්මයි. දැන් අපි ලංකාව පැත්තට හැරුණොත් ජන සංගීතයත් නාඩගම් සම්ප්‍රදායත් උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයත් ඇසුරේ නිර්මාණය වෙච්ච සිංහල ගීතය මෑත භාගයේ වෙන විට බටහිර සංගීතයේ බලපෑමෙන් යම්කිසි වෙනසකට භාජනය වෙලා තියෙනවා. මේ தত্ত্বය ඔබ දකින්නේ කොහොමද? නෑ මේක මෙහෙම තියෙනවා. මේ විපර්යාසය වෙලා තින්නේ මහජනයා අතරේද කියලා නම් ඔබ අහන්න ප්‍රශ්නේ මම කියන්නේ නෑ කියලා. ඒ කියන්නේ මේක මහජනයා පෙරළුව දෙයක් නෙවෙයිනේ. මේක කරේ මාධ්‍ය. ඒ කියන්නේ විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික මීඩියා එක. ඒක කරේ මොකටද? තමන්ගේ පාරිභෝගික භාණ්ඩ ප්‍රමුඛෝ වෙල මේ විකුණන ගමන් ඒක ඇඩ්වර්ටයිස්මන්ට් හරහා විකුණන ගමන් අතුරු කාලයක් හැටියට ගීත පාවිච්චි කරනවා. ඒ කියන්නේ ප්‍රධාන වැඩේ බහඬ සමාජයට ඉදිරිපත් කිරීම. මම ඒක නරකයි කියන එක නෙවෙයි කියන්නේ. නමුත් ඒක ඒ කියන්නේ ඒකෙන්ම තීන්දුව කරනවා මේ මියුසික් මොනවද කියන එක. දැන් සමහර පිටරටවල තියෙනවා කමර්ෂල් චැනල් ඕනේ තරම්. හැබැයි ඒවයි මේක කරන්නේ නැහැ. දැන් අපේ එහෙම නෙවෙයි. අපි නිවුස් බලන් දෙදියන්නේ නැහැ. නිවුස් මැද්දේ එන ඇඩ් එක. මුලින් එන ඇඩ් එක. අහව මේ නිවුස් එක අහවලා තමයි ඔබට ගෙනාවේ කියනවා. මේ නිවුස් එක දැන් ගෙනිත් අහවලා කියනවා. එහෙම වෙලා පිස්සුවක් එනවා අපිට. ඉතින් මම කියන්නේ අර ඒ කියන්නේ දැන් මේ ඔබ කිව්ව ඒ විපර්යාසය ඔබ අහන්නේ යම් ආකාරයකට සම්භාව්‍ය සංගීතයක් මේ රටේ තිබුණා. ඒ සංගීතයේ ගිහිල්ලා ඔය දැන් ඇවිල්ලා තියෙන හිප්හොප් එහෙම නැත්නම් රැප් ওই වගේ පැත්තකට එහෙම නැත්නම් පොප් කල්චර් එකේ මියුසික් පැත්තට මේක මාරු වෙලා නේද කියලා. මම කියන්නේ කවදත් අපිට ලොකු ක්ලැසිකල් සම්ප්‍රදායක් තිබුණේ නැහැ. තිබුණා නම් තිබුණේ ඒක පුද්ගලික මට්ටමේ පුද්ගලික රසඥතාවයක් හැටියට නිවාස මට්ටමින් විතරයි. ඒවා මේ මහා පොදු මහජනයා ගේ දේ මේ 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 රසවින්දනයක් හැටියට තිබුණ නෑනේ. ඒක යම්කිසි ඉහළ එක පන්තියකගේ රසඥතාවයක් හැටියට විතරයි මන මේ සිංහබාහු වගේ තිබුණේ මේක. එතකොට ඒ නිසා මම දකින්නේ ජෝතිපාලගේ වගේ සරල මිල්ටන් මල්වාරච්චිගේ මිල්ටන් පෙරේරාගේ
සුජාත අත්තනායකගේ මේ වගේ ගොල්ලන්ගේ සරල සංගීතයේනේ මහජනයාගේ රසක්ෂතාවය තුල තිබුණේ. දැන් මම හිතන්නේ දැන් මාරු වෙලා තියෙන්නේ සින්දු ප්‍රතිචක්‍රීයකරණයකට. ඒ කියන්නේ කාටවත් අලුත් දේවල් කරන්න බෑනේ. දැන් ඔබ ඔබට ඔබ ඔබ අහන ප්‍රශ්නේ මගේ උත්තරේ තමයි අලුත් සංගීත කලාවක් බිහි වෙලා නෙවෙයි තියෙන්නේ. තිබුණු සංගීත කලාව රීසයිකල් වෙනවා. ඒ කියන්නේ දැන් මේ දැන් ඇවිල්ලා තින්නේ අලුතෙන් මේ සුපර්ස්ටාර් කියලා. ඒ රැල්ලත් එක්ක දැන් වෙලා තින්නේ පරණ ගීතමනේ ඒගොල්ලෝ බොහෝ වෙලාට කියන්නේ. ඒගොල්ලෝ ජනප්‍රිය වෙන්නේ ඒක. ඒතකොට රීසයිකල් කරනවා කියලා කියන්නේ ඒකට. ඒ කියන්නේ අර සින්දුවටම වෙන වෙන මොන හරි මියුසික් පොඩි වෙනසක් කරලා කටහඬ මොන හරි වෙනසක් කරලා ඉදිරිපත් ප්‍රතිඉදිරිපත් කිරීමක් කරනවා. ඉතින් මේ මට පේන්නේ නම් ඔන්න ඔය වෙනස. දින 365ම පැය 24 පුරා සිදු සනින් පුවත් සමබරව දැනගන්න කියවන්න www.vimasuma.com සනින් පුවත් සිංහලෙන්.